මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඔබත් ඇතුළුව ඉදිරිපත් වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අධ්‍යාපන සුදුසුකම් කළා ගැන ඔබතුමා හිතන්නේ කොයි විදිහටද? මමත් ඇතුළුව කියන එක වැරදි. මේ අධ්‍යාපන සුදුසුකම් කියලා මම කිව්වේ අද මේ රට ඉදිරියට ගෙනියන්න නම් හතරවෙනි කාර්මික විප්ලවයත් එක්ක ඉදිරියට ගෙනියන රටක් වෙන්න ඕනේ. හාල් සේරු දෙක දෙනවයි, සමෘද්ධිය දෙනවයි, ඇටාට දෙනවයි කියලා ඡන්ද අරගෙන රට කරන්න බෑ. අපි දැක්ක හම්බන්තොට වෙච්ච දේ. හම්බන්තොටට තමයි වැඩිම ආයෝජනය 2005 ඉඳන් 2015ට කෙරුවේ. එක පුජ්‍යලයකට 115ක ආයෝජනයක් කරනවා. ගුවන්තොට පොළවල් හැදුනා, වරායවල් හැදුනා, ක්‍රීඩාංගන හැදුනා, එහෙම වුණා. මේ ආණ්ඩුව යටතේ වැඩිම ඒක පුජ්‍යල ආයෝජනය සිද්ධ වෙලා තියෙන්නේ හම්බන්තොට. රැකියා, නිවාස, එයත්. නමුත් දරුවෝ විජලණයෙන් මැරෙනවා, මන්දපෝෂණයෙන් පෙරෙනවා. මේකෙන් පේන්නේ මේ බෙදෙන දේශපාලන, ඒ වගේම ආදායම් ඉපදෙන්නේ නැති තැන්වල ආයෝජන කරන දේශපාලන, ඒ වගේම උගත් තරුණයන්ට රැකියා නොලැබෙන දේශපාලනය මගින් පළක් නැහැ කියන එක. ඒ නිසා බෙදෙන එක හොඳයි, හැබැයි ඒව රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන්න ඕනේ. අද අපි රුපියලක් වියදම් කරනකොට රුපියල් 3ක ණය ගෙවන්න තියෙනවා 2024 වෙනකම්. ඉතින් මේවා කරන්න ඒ නවෝත්පාදන ආර්ථිකයට රට ගෙනියන්න ඒ පිළිබඳ පරිපාලනමය හැකියාවන් සහිත පිරිසින්නෝ නැත්නම් ඉතින් රට ඔහේයයි. රටේ ජනගහණයෙන් දැන් 15% දැනට ජීවත් වෙන්නේ පිටරට. ඉතුරු මිනිසු ටිකත් රට දාලයයි දැන උගත්තු. රට සමාජ දේශපාලන කාන්තාරයක් වෙයි. ඒකයි. කිසිම සංවිධායක ධූරයක් පිළිබඳ ලිඛිත දැනුම් දීමක් අපිට කරලා නැහැ. අපිට එහෙම ටිකක් දැනුම් දෙන්න. නෑ, එහෙම එකක් නෑ. අපි පහුගිය පළාත් පාලන මැතිවරණයේ අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණ වැඩ කටයුතු කිරීම සඳහා මේ කැස්බෑව, මහරගම, හෝමගම කියන ඒ ආසන සියල්ලේම සම්බන්ධීකරණ කටයුතු මේ මෙතුමල්ලා එක්ක මම කළා. ඔබතුමා මට බාර දුන්නොත් එම මේමයි ඒවා. ඉතින් අනාගතයේ තියෙන දේවල් නේ, අපි බලමු. නෑ, අපිට දැන් ප්‍රාදේශීය දේශපාලඥයන් කියන ඔබතුමා වෙනම ගමනක් යන උත්සාහය දරනවා කියලා විශේෂයෙන් සංඝ සමුළු තියලා වෙනම ඔබතුමා වෙන ඇජෙන්ඩා එකකට වැඩ කරනවා. මේමයි මම වැඩ කරන්නේ රටේ ന്യാයපත්‍රයට සහ රටේ ന്യാයපත්‍රයේ තියෙන බාල දේශපාලනය වෙනස් කරන ന്യാයපත්‍රයට. එහෙම නැතුව මම මේ දේශපාලන බලය තකා කටයුතු කරන්නේ. අපි සංඝ සමුළුවක් තිබ්බේ මේ රටේ සංඝයා වහන්සේගේ මතය එක්තැන් කරන්න මේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට එරෙහිව විධිමත් වැඩසටහනකට බාල පාරේ පල්ලිවලට ගල් ගහන කඩවල් ගිනි තියෙන දේශපාලනයේ ඒ වගේම ජනතාව ආගම නිසා ඝාතනය කරන දේශපාලනයත් වෙනස් කරන්න බුද්ධිමත් සංඝයාගේ මතය එකතු කරන්න. අනික් අයටත් ඒක කරන්න පුළුවන් ඉතින්. අගමැතිතුමාව දැන් ඔබතුමාට මේ සංවිධායක ධූර දෙන්න try කරන සමහරක් කරලා ඔබතුමා එක තැනකට හිර කරන්න අදහසක් දෙන්න පුළුවන් නේද පිටින්නම් බලන කෙනෙක්ට? මේ රටේ දේශපාලනේ අපි කාටවත් හිර වෙලා නැහැ. මහින්ද මහත්තයාගේ ගල්ලෙනත් අපි කැඩුවා. ඒ නිසා මේ අපි ඔය එහෙම ලේසියෙන් හිර කරන්න තර කරන්න බෑ. අගමැතිතුමා එතුමාගේ දේශපාලන ක්‍රියාදාමයේ මේ අනිකුත් සියලු කාරණා එක්ක ගනි පහුගිය දින 52 ඇතුළේ අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා එම ක්‍රියා කළා. ඉදිරියේදීත් අපි ක්‍රියා කරනවා. ඊට අමතරව ජනාධිපති වරණයේදී නම් ඔය කවුරුත් හිතන් ඉන්න දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේ රටේ 40 ලක්ෂයකට අධික ධන උගත් ජනතාවගේ ඡන්ද නිශ්චිත ප්‍රතිපත්තියකට කැටි කර ගැනීම සඳහා අපි ක්‍රියාශීලී වෙනවා. භික්ෂුන් වහන්සේ ශේෂ්ත්‍රයේ වේවා, අන්‍යාගමික නායකින්ගේ ශේෂ්ත්‍රයේ වේවා, වෘත්තීය වේදින්ගේ ශේෂ්ත්‍රයේ වේවා, ඒක ඉදිරියේ ඔබට පෙනේ. දැන් ඒ වගේම ඔබතුමා කතාවේදී කිව්වා මේ පළවෙනි එක ජයග්‍රහණය කරෝති, ඉතුරු ටික අපි ජයග්‍රහණය කරන්න ලේසි කියලා. ඒක කොහොමද වෙන්නේ දැන් අපිට? ඒක එහෙමනේ. ඉතින් මේ සරල ඉතින් මේ නෑ මේමනේ මේමනේ දැන් කෙටි කලක් ඇතුළත ඡන්ද තිබ්බහම එහෙම වෙනවා. දැන් 2010 ජනාධිපති වර්ණය දිනලා ඊළඟ කෙටි කලක් ඇතුළත මහජන තිබ්බම මේ දිනන පැත්තර තමයි ගියේ.